ටෙක්වලට ආස කරනව අද පිළිගන්න ටෙක් 50 අපේ channel එකට මේනකොට ලංකාවේ තියෙන ෆියුල් ප්‍රශ්නය නිසා මේනකොට ගොඩක් අය බයිසිකල් වලට හුරු වෙලා තිනවා බයිසිකල් වල ගමන් යන්නේ දියදා ගමන් යන්නේ ලංක කඩේට යන මේ පොඩි පොඩි දේවල් වලට බයිසිකලයට පහපැදියට හුරු වෙලා තිනවා ඉතින් මේ පහපැදිය ලංකාවට අලුත් උනාට ලංකාවට අලුත් කියන්නේ මේ සයිදිනදා ජීවිතේ පාවිච්චිර පහපැදිය ලංකා මිනිස්සුන්ට අලුත් උනාට පිටරට මිනිස්සු එහෙම නෙමෙයි පිටරට මිනිස්සු මේ තෙල් ප්‍රශ්න නැති උනත් ඒකට තෙල් ප්‍රශ්න ගොඩක් මේ කොහොමටත් නැහැ මේ වගේ එහෙම නැතුනත් ඒගොල්ලෝ පාපැදීන් ගොඩක් ඒගොල්ලෝගේ දිනේදා ජීවිතේ ගමන් යන දේවල් කරා. ඉතින් මේ යද්දී ඒගොල්ලන්ට වෙන අනතුරු දැන් අපි සාමාන්‍ය බයිසිකලයක යද්දී අපි හෙල්මට් එකක් දානවා නමුත් පාපැදී කියද්දී එහෙම දාන්නේ නැහැනේ. ඉතින් මේ මිනිස්සු මේ ගැන ඉන්වෙන්ට් කරලා මේකට අපූරු හෙල්මට් එකක් ඒගොල්ලෝ නිපදවලා තිනවා. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් ඒ ගැන කතා කරන කලින් පල්ලේ ආරතු පාට subscribe button එක click කරන්න. එතකොට තමයි ඉස්සරහට මේ වගේ දාන හැම වීඩියෝ එකම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඔයා දන්නවනේ අපි සාමාන්‍ය කාර් එකක් ගත්තොත් එයා බෑග් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය අනුතුරක් වුණ ගමන් ටක් ගාලා ඉතම තප්පරයකටත් අඩු කාලෙකට ටක් ගාලා එයා බෑග් එක ගොඩනලා අපි ඒ අනුතුරෙන් බේරෙනවා. නමුත් බයිසිකලේ යද්දි මේ වගේ එයා බෑග් එකක් දාන්න බෑ. ප්‍රැක්ටිකල් නෑ. මොකද බයිසිකලේ ගත්තොත් අපි ගොඩක් ඕපන් සාමාන්‍ය පරිසරයකට. ඒ වගේම තමයි අපි ඕපන් නිසාම අපිට අනුතුරක් එන්න තියෙන chance එකත් වැඩි. අපි සාමාන්‍යයෙන් බයිසිකලේ යද්දි හෙල්මට් එකක් දානවා. ඉතින් මේ හෙල්මට් එක අපි හැම වෙලෙම දාගෙන ඕනේ. ඒ වගේම තමයි මේ හෙල්මට් එක ආරක්ෂාවක් තියෙනවා. නමුත් අර එයා බෑග් එක තරම් ආරක්ෂාවක් නැහැ. නමුත් මේ අද කතා කරන හෙල්මට් එක මේක අපිට ඇත්තටම හෙල්මට් එක අපි සාමාන්‍යයෙන් දාගෙන ඉන්න ඕනේ නැහැ. මේක නිකන් එයා බෑග් එකක් වගේ. අපි වාහනේ කාර් එකේ එයා බෑග් එක අපිට පේන්නේ නැහැනේ. ඒ වගේ මේ හෙල්මට් එකත් අපිට අනතුරක් වෙන ක්ෂණයකින් එක මිලි තප්පර ගානකින් එයා බෑග් එකේ විදියටම ටක් ගාලා හෙල්මට් එක ඔළුවට එනවා. තප්පරයකට අඩු කාලෙකදී. ඉතින් මේගොල්ලෝ කියන විදිහට මේක සාමාන්‍ය හෙල්මට් එකකට වඩා 8 ගුණයකටත් වඩා හොඳ ආරක්ෂාවක් සපයනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් මෝටර් බයික් එකක දාගෙන යන හෙල්මට් එකකට වඩා. මේ හෙල්මට් එක සාමාන්‍යයෙන් ඩොලර් 350ක් විතර වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂයකටත් වඩා වැඩි. ඉතින් ලංකා පාපැදියකටත් වඩා මිල වැඩි. මෙන්නුර පාපැදියකුත් අපි ගත්ත ෆුඩ් සයිකල් එක 70,000ක් විතර වෙනවා. ඉතින් පාපැදියක් වගේ දෙගුණයක් විතර මුදලා මේ හෙල්මට් එක. ඉතින් මේක ප්‍රැක්ටිකල් ගත්තොත් ලංකාවේ පාවිච්චිට ගන්න නොගෙන පුඩ. නමුත් අපි පිටරටවල ගත්තොත් ඒගොල්ලන්ට මුදල නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ හෙල්ත් එක, ඒවා එමිෂන් එක, ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ හෙල්මට්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ගැන? පල්ලෙන් දාන්න කමෙන්ට් එකක්. ඔයා ගනීද මේ වගේ හෙල්මට් එකක්? පල්ලෙන් දාන්න අපි කතා කරමු. ඒ වගේම තමයි වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, වීඩියෝ මතකද ෂෙයා කරන්න. ඔගේ යාළුවන්ටත් දැනගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට මේ වගේ වීඩියෝස් ටෙක් ගැජට්ස්, ටෙක් නිවුස් හැමදේම ගණගෙන ගන්න පුළුවන්. channel එක subscribe කරන්න. එතකොට තමයි ඉස්සරහට දාන හැම වීඩියෝම ඔයාලට ගණගෙන ගන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.